අයිබෝවා යාලු තාම ආරියෝ ඇපේ සබස්ක්‍රයිබ් කළ නැත්තම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. මෙදා පාර අවුරුද්දට විවිධ මාධ්‍ය ආයතන විසින් විවිධ අවුරුදු උත්සව සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඔන්න ඒකකට ගියපු ලෝචනා හිමාංශි පොඩි එකෙක් වගේ අවුරුදු උත්සවේ අවුරුදු සැණකෙළි සහ ක්‍රීඩාවල් සහභාගී වූ ආකාරය තමයි RBI අද මේ වලට කියන්න හදන්නේ. ඉතින් මතක් කරනවා ඔයාලා තාම RBI අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එක හොඳයි කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලෝචනා හිමාංශිගේ මේ කතන්දරේ සෙට් එකම ඔයාලා මේ පේන විදිහට ලෝචනා හිමාංශි ගිහිල්ලා තියෙනවා සියත FM විසින් සංවිධානය කරපු 2021 අප්‍රේල් මහා බක්මහා උළෙලකට. ඉතින් එහිදී ලෝචනා හිමාංශි කියන ඒ නිලිය ඒ මව ඉතාමත් කෙල්ලොල් ආකාරයට පොඩි වගේ සියතේ බක්මහා උළෙලේ විවිධ තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් එහිදී ඇය ජයග්‍රහණත් ලැබලා තියෙනවා. කොහොම හරි මෙදා අවුරුද්ද කාලෙකට පස්සේ ශ්‍රී ලාංකික අපිට උදා වෙච්ච හොඳ අවුරුද්දක් කියලා කියන්න පුළුවන්. මොකද පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එළඹුණු පහුගිය අවුරුද්දේ කොරෝනා නිසා අපිට හරියට අවුරුද්ද පවත්ව ගන්න බැරුව ගියා. කොහොම හරි තවමත් කොරෝනාස්සේ වුණත් අපේ ශ්‍රී ලාංකිකයෝ මෙදා පාර අවුරුද්ද නම් සතුටින් සම්පන්න සැහැර උත්සාහයක යෙදෙනවා කියලා තමයි ආරිවේ අපට දැනෙන්නේ. ඉතින් මේ ලෝචනා හිමාංශිගේ පොඩි එකෙක් වගේ මෙදා පාර අවුරුද්දට සියතේ අවුරුද්දේ තෑගි දරපුවත් බලලා අනිවාර්යෙන්ම ලෝචනා වෙනුවෙන් පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න, වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන ගමන්.